මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. පුංචි නෝනා ටිකක් ඉඳලා යන්නේ. ඇයි අනුලා? නෑ නිකන් ඇව්වේ. කෑම ටික ඉක්මනට හදන්න ගන්න. පටස් ගාලා හදමු අනුලා. මට ඉන්න බෑ. නාල ඇඳගෙන දුවනවා. අමාරුයිනේ. ඒක නෑව මයයි. තනෝජා දෝතිම්ම දොඩම් වීදුරු හිමාලයට පෑවාය. අද මේ දොඩම් වීදුරු පිටින් බොන්නේ කාටතේ ඩිංග බිව හිමාලිය. දැන් පුංචි මහත්තයට හොඳටම හොඳයි නේද පුංචි නෝනා? ගෙනල්ලත් අපි බලාගන්න ඕන අනුලා. පුංචි නෝනා ඉන්නේ ඉතින් නුවර දුවන් එපා දැන්. යතොත් යන්නේ මං උඹලගේ පුංචි මහත්තයවත් අරගෙන තමා. උඹල මගේ හැටි දන්නේ නැහැ. හිමාලි සිතින් කීවාය. අනුලෝ පුංචි නෝනා මට වෙනම බත් බෙදන්න ඕන නැහැ. අයියාගේ මුලටම ටිකක් වැඩිපුර බෙදන්නකෝ. හොඳයි පුංචි නෝනා. වොෂ් එකක් දාන්න එන්නම්. හිමාලි නැගිට සාරි පොටද මුහුණට තබාගෙන ගියාය. නංගි අක්කේ කෙල්ලගෙන අපි හිතුවා වැරදිනේ. ඒ දවස්වල කැක්කුමට අරව මේවා කරන්න ඇති. සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම දුක් විඳින්න හිත හදාගන්නවත් බෑ නේද අක්කේ? ඒකනේ අනුලාට සීවේ වර්ෂාය. අද එදා ඇය වින්දාට වඩා දහ ගුණයක් දුක් හිමාලි විඳි. එක අතකට එයාටත් තිබ්බා කොල්ලා මැත්තේම නැහිගෙන ඉන්න. ඒත් ගියා. දැන් පුංචි මහත්තයව අමතක කරලත් ඇති. අනුලායේ සහගාන සිතුවිල්ල සිතුවාය. හිමාලි කාමරයට ගොස් ඇඳුම් ගලවා දමා තුවායක් වත පටලවා ගත්තාය. ඊටත් පසු මොහොතකට ඇය ඇඳ මතින් ඉඳගෙන දෙපා විහිදුවාගෙන උන්නාය. විමුක්ති ගෙදර ආපසු ගොඩක් දේවල් සිද්ධ වේයයි හිමාලට සිතුනි. ජීවිතේ විඳින්න තියෙන හැම සැපක්ම ගෑණියට ලැබෙනව නම් මොනවද දෙන්න බැරි? තුවා පාටින් නිරාවරණය වූ දෙපා දෙස බලාගෙන හිමාලි සිතුවාය. ඉස්සර මහර එයා ළඟ ඉඳිද්දි එයාට සිහිය නෑ. දැන් රැට ඉඳිද්දි එක දවසක් එයාට සිහිය නැති වුණාම ඇති. හිමාලි සිතුවාය. ඇය වහා නැගිට කැඩපත ළඟට ගොස් ඇයි බෑම දෙස බැලුවාය. වැවිලා නෑ. කොහොමත් ඩිස්චාර්ජ් කරන්න කලින් සැලෝන් එකකට යනවා. හිමාලියගේ දෙබැම දිගේ ඇඟිලි තුඩු යාමෙන් සිතුවාය. ඔහුට සිහිය නැති කාලේ හිත හදාගෙන අනුරාධපුරේ උන්නා වගේ නොවේ. සිහිය ඇති විමුක්ති කොළඹ සිටිද්දි වාෂාට ඉන්නට අමාරුය. ඒත් කෙල්ල උන්නේ හිත අසාමාන්‍ය ලෙස දැඩි කරගෙන. ඔයාට මාව හොයන් ඉන්න පුළුවන් වෙන්න ඕන. වර්ෂා එහෙමම සිතුවාය. ඔයාට බෑ එහෙම මාව අමතක කරන්න. අමතක කරන්න බැරිම දේවල් අපි අතර සිද්ධ වුණේ. සීය නැති වෙලා ඔයා අසනීප පිට ඉඳිද්දි මං ඔයාව බලන්න ගියේ. ඩොක්ටර්ස්ලටත් ඔයාගේ සීය ගන්න බැරි වුණා. එහෙම එකේ මායි ඔයාගේ සීය ගත්තේ. ඔයා මාව අඳුනගත්තා. දැන් ඔයාට සීය එද්දි කොහොම මාව මතක් වෙන්න ඕනද? මෙහෙම රජරට ගමකට වී ඉන්නට නම් සෑහෙන හිත හදාගත යුතුය. ඔයාට අයියේ එක්කෙනෙක්ව නෙමේ දැන් දෙන්නෙකම හොයන්න ඉන්න වෙනවා. තුර්ලේම නිින්ද ගිය පැටියාව හිමීට ඇඳ මතින් තබමින් වාෂා සිතුවාය. වෙනිවැල් වතුරින් නාවා ඕඩි ක්ලෝන් හිස ගල්වා බේබි ක්‍රීම් ගා කිරිවඩියක් දුන්න විට කොල්ලාට සැප නිින්දක් යයි. එහෙම නිදාගන්න කොල්ලා හැරෙන්නේ දවල් 12ට එකටේ. වර්ෂා වැඩක් කරගන්නේ ඒ වෙලාවේ. හතර පැත්තෙම කොට්ට තබා නෙට් එකින්ද කොල්ලා වසා වර්ෂා නැගිට්ටාය. හොඳට බඩගිනි නේ කෙල්ලේ.
කුස්සියට එද්දී ප්‍රියංගොඳ ඇසුවාය. වාෂා සිනාසි කටු සෙමෙන්ති බිම ඉඳගත්තේ කොලා පෙන්ලෙසිනි. පපුවට දැනෙන්නේ බඩගින්න නොවේ, වෙනමම ගින්දරකි. රොටිය හැදුවේ පුතේ ශෝකම්මේ. රොටිය පිච්චෙන සුවඳට වාෂාට ආසය. මුලින්ම බෑව රොටිය ප්‍රියංගදා දමා දුන්නේ වාෂාට. පිච්චුවාම කමු ප්‍රියා, කාපම් බං උණුවෙන්. කට්ට සම්බෝල ටිකකුත් ඊයේ ඉතුරු වැවමාළු මිරිස් බොර ටිකකුත් දම ප්‍රියංගදා දුන්නාය. වැවමාළු ටික රහ අදාම්මි නේද? ගොරක ගම්මිරිස් සල්ලන්නේ අදනි පුතේ. හෝටලේටත් එහෙම කලින් දවසේ දාමු නේද ප්‍රියා? මට පුදුම උඹ එකට දාපු නම කෙල්ලේ. වැවේ කැෆේ බෝඩ් එක හිට ගෙනේ නේද ප්‍රියා? ගේනවා ගේනවා. එතකොට වැඩ ඉවරයි. වර්ෂා රොටි කෑල්ලක් වැවමාළු බොරේ ගාගෙන කමින් කීවාය. දැන් ප්‍රියා පාන්දර අම්මයි මායි උයනවා. හතරට විතරව නැගිටිමු නේද අම්මේ? මම නම් තුනේ ඉඳලා ඇහැරලා පොඩි දුවේ. තුනටම නැගිටලා අම්ම ලෙඩ වෙනවා. හතරට නැගිටිමු. නැගිටලා උදේ කරි ටික හදලා දවල් ඒවා ඒදලා තියමු. බිස්නස් ආවෝ තව ගෑනු දෙන්නෙකු ලං කරගමු. දැන්ම ඕන නෑ. උඹ නැගිටින්නේ හයට ප්‍රියා, තේරුණාද? එහෙම පුළුවන්ද බං? බෑ, උඹ හයේ ඉඳලා කැෂියර් එකේ ඉන්න ඕන. හයට පුතා හැරෙනවා. එතන ඉඳලා 10:00 විතර වෙනකල් ඉති කොල්ලගේ වැඩ. මං ඒ වෙලාවේ උදේ කෑම ටික ඉවර කරන්නම්. අන්න හරි, 10ට අම්මේ අපි දවල් කෑම පටන් ගමු. එතකොට කොල්ලා ඔය අද වගේ නාල කිරි බීලා නිදි. ප්‍රියංගදා වාෂා දෙස බලා උන්නේ දෙවියගිය නිතිනි. පොක්ෂොප් එකේ ලස්සනට සාරියක් ඇඳගෙන හිටපු කෙල්ල ඒ දවසල බලන්න ලස්සනයි. ප්‍රියංගදා සිතුවාය, අර පිරිමි ළමයාට කිව්වා නේද ප්‍රියා, කෑම බෙදන්න එහෙම කෙනෙක් ඕනමයි. කොල්ලා ඒ කෙල්ලේ මදි වුණොත් තව කොල්ලෙක් ගමු. මදි වෙයි නේද අම්මේ? ඒ තරමට බිස්නස් එන්න කියලා පතමු ඉතින්. වාෂා සිනාසුනාය, ජීවත් වෙන්නට දෙයක් ලැබුණොත් ඇයට ඇතිය? කිරි දෙන විදියට ඔය රොටියක් කාලා මදි පොඩි දුවේ. මං තව භාගයක් කනවා අම්මේ. මෙහෙම ටිකක් බඩට යවාගන්නේද කොතරම් අමාරුයින්දයි දන්නේ වාෂාය. ජීවිතේ මෙහෙම මෙහෙම තමා ගැට ගහගෙන යන්න වෙන්නේ. මොනා කරන්නද? වාෂා සිතුවාය, එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න, ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.